සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන්. මම නජිත් මාතරකේ. මම මදුනිකා කරපුටුගලාදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීති විරෝධී. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරයි. උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තද වැසි හා තද සුළං ඇතිවීමේ අවදානම. දල්ලතන්නියේ ගින්න නිවීමට හෙලිකොප්ටර් යානා. විශ්වාස බංගේ ජයගත් තෙරේසා මේ බෙල්ජියමට. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා. සත්පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. වසර 4මාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කියා සිටියේ. අගමිනිසුරු නලින් පෙරේරා බුවනකාළු විහාරයේ සිසිරද ආබ්‍රෝ ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්ගොඩ මුරුදු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ දෙසැම්බර් 4 5 6 7 යන දිනවලදී නඩුව විභාග කෙරුණා. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්‍රසය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ලයිස්තුගත කෙරුණේ පසුගිය නොවැම්බර් 10 වනදායි. එම පෙත්සම් වලින් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු මැදිහත්කාර පාර්ශව ලෙස පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා. අනුර ප්‍රියදර්ශන යාපා WDJ සෙනවිරත්න ශ්‍රියානි විජේවික්‍රම ලක්ෂ්මන් වසන්ත පෙරේරා අනුරාධ ජයරත්න චන්දිම වීරක්කුඩි පවිත්‍රා වණ්‍යාරච්චි සිසිර ජයකුඩි යන මන්ත්‍රීවරුන් ඒ අතර සිටියා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වීම తాවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයේ නිකුත් කළේ පසුගිය නොවැම්බර් 13 වනදායි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එම නියෝගය ලබා දුන්නා. එය මෙම තීන්දුව ලබා දෙන තෙක් බලපැවැත්වෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ. මෙසේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් නොවැම්බර් 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්ද ගොනු කෙරුණා. මහාචාර්ය GL පීරිස් මහතා ඇතුළු මැදිහත් පාර්ශව 5ක් වෙනුවෙනුයි එම මෝසම ගොනු කරනු ලැබුවේ. ඒ තුලින් නිලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හෝ ඊට වැඩි විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් නඩු විභාගයට ගන්නා ලෙසයි. යනුව විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුලක් ඉදිරියේ නඩුව විභාග කිරීමට නොවැම්බර් 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. දෙසැම්බර් මාස 4 වනදා පෙත්සම් විභාගය ආරම්භ කෙරුණා. එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවයි. එහෙත් නීතිපතිවරයා කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) සහ 70 වගන්තිවලට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ විධායක බලතල ජනාධිපතිතුමාට හිමිවන බවයි. මෙම සියලු කරුණු සලකා බලමින් නඩු විභාගයේ පසුගිය 7 වනදා අවසන් වුණා. එහි තීන්දුවයි අද පස්වරු 5ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පරිශ්‍රයේදී මහජන නියෝජිතයන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කළා. ඒ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සමේ පළමු වග උත්තර කරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයායි මෙම පෙත්සම ගොනු කළේ.
අදාළ පිටසම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒවා වනසුන්දර මහත්මිය ඉදිරියේ එය විභාගයට නොගන්නා ලෙසත් ඉල්ලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ අභියාචන පිටසම හෙට සලකා බැලීමට නියමිතයි. අභියාචන අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එය ඉවත දමන ලෙසටයි පිටසමෙන් ඉල්ලා තිබෙන්නේ. මීට අමතරව අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ගොනු කළ අභියාචන පිටසමද හෙට දිනේදී සලකා බැලීමටයි දින නියම කර ඇත්තේ. ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ ජනතාවගේ මතය විමසීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එෙහිදී තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. ජනාධිපතිවරයා ඊයේ දින අලුත් කතාවක් පටන් ගත්තා. ඒ තමයි ජනමත විචාරණයක් පවත්වනවා කියන කාරණේ. ජනමත විචාරණයක් පවත්වන්න පුළුවන් ක්‍රම දෙකක් ආණුගර ව්‍යවස්ථාවේ තිබෙනවා. එකක් තමයි පනතක් සම්මත කර ගැනීම සඳහා 3/2ක ඡන්දයෙන් ඒ පනත සම්මත වුණාට පස්සේ ජනමත විචාරණයක් මගිනුත් සම්මත කරලා ඒක නීතියක් බවට පත් කරගන්නේ. ජනමත විචාරණයකින් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම අහලා ඒ පිළිබඳව ජනතාවගේ මතය දැනගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා වූ වර්ගලයක් ආරක්ෂා කිරීම සඳහා නැගිටින්නට ඕන. ඒකයි ද්‍රවිඩ සංධානය අපිත් එක්ක අපිට සහයෝගය ලබා දුන්නේ. නැවත වතාව රාජ් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා දවසකට හරි අගමැති හැටියට පත් කරලා අපි මේ වැරද්ද නිවැරදි කරගන්න ඕනේ කියලා අපිට ඒ මන්ත්‍රීවරු කියනවා. ඊයේ වෙනකොට අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට පක්ෂව 117ක් ගත්තා. මේ 117න් 14ක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ. දැන් මේ ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් කිරීම සඳහා 14 දිනක් සහයෝගය දුන්නා. සියලුම දෙනාට Taman Sri Lankikai කියන හැඟීම ලැබෙන පරිදි ජීවත් වීමේ වටපිටාව හදලා දෙන්න. දෙමළ මිනිස්සු කියලා කොන් කරන්න බෑ. මේ පාර අපි ආණ්ඩු ආවම ගියේ පාර වගේ හැසිරෙන්නේ නෑ. නායකයෝ නීතිය ක්‍රියාත්මක කරන්න නැවෙනව නම් ඒගොල්ලොන්ගේ නැවෙනතන් ඔක්කොම කෙලින් කරලා ගන්නත් අපි සූදානම්. දෙමළ සංධානය යම්කිසි ඉල්ලීම් වගේක් කළා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම් තමයි උතුරේ සංවර්ධන වැඩ කටයුතු වලට මූලිකත්වයක් ලබා දෙන්න කියලා. ඒ වගේම අපි පොරොන්දුලා තියෙන ආකාරයට මේ අවුරුදු ගානට අපි පොරොන්දුලා තිබ්බා උතුරේ නිදන් නිදහස් කිරීම පිළිබඳව. මෙතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සංධානයේ සහාය පළ කළේ කොන්දේසි මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා. මහින්ද යාපා අබේවර්ධන, සිබි රත්නායක, සිසිර ජයකොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ පිළිබඳ අදහස් පළ කළා. පසුගිය මහමැතිවරණයේ අවසාන වෙනකොට එක්සත් ජාතික පෙරමුණට හැටියට තිබිච්ච ඡන්ද සංඛ්‍යාව 4කින් අඩු වෙලා තියෙනවා. ඒක තමයි ඊයේ විශ්වාසය පළ කිරීමේදී තත්ත්වය. ද්‍රවිඩ ජාතික සන්ධානය ඒ මන්ත්‍රීවරු විවිධ මත අදහස් ප්‍රකාශ කළා තියෙනවා. ඒ අයගේ කොන්දේසි වලට එකඟ වීම මත තමයි එයාගේ මේ විශ්වාසය පළ කිරීම සිදුවන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඊළඟ කාරණේ තමයි ආණ්ඩුවක හවුල්කාරයෝ වෙන්නේ නැහැ කියන කාරණේ. දැන් එහෙමනම් ඒ 14 අයින් කළාම ආණ්ඩුවක හවුල්කාරයෝ වෙන්නේ නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට 103න් තමයි ආණ්ඩුව ගෙනියන්න වෙන්නේ. දැන් උතුරේ ජනතාව අහනවා රනිල් ජාතික සන්ධානයේ නම් මේ ආණ්ඩුවට සහයෝගය දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොකද ලබාගත්තේ කියලා. ඒ නිසා බරපතල දේශපාලන ප්‍රශ්නයකට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැදිහත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයර අවශ්‍ය ඒගොල්ලෝ මේකෙන් බේරගන්න. මොකද දැන් මේ වෙලාවේ මැතිවරණයක් ගියට යනකොට වැඩිම විරුද්ධ කවුද? ද්‍රවිඩ ජාතික සන්ධානයේ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධයි. මුස්ලිම් කොංග්‍රසයේ විරුද්ධයි. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වෙලා තියෙන්නේ TNA සංවිධානයේ දේශපාලන බලතල පළාත් සභාව හරහා ලබා දී. මම කියනවා ඒක ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම නෙමෙයි. කුල මානෙන් කුල පීඩිතින් තවදුරටත් දෙමළ ජනතාව පාගා ගැනීම සඳහා තමයි මේ බලය ඉල්ලන්නේ. ඒකට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වෙලා. අපේ රට කෑලි වලට කඩන පළවෙනි පියවර රනිල් වික්‍රමසිංහ අයිය තිබ්බා. ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙලාවේ තමන්ගේ සුපුරුදු නපුංසක භාවය පෙන්වුවා. මේ පිළිබඳ සිද්ධාර්ථන් ජනජා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැහැදිලි කරනවා කොන්දේසි කීපයක් යටතේ තමයි මේ එකඟතාවය ඇති කරගත්තේ. අංක 1 තමයි උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක සහ බෞද්ධ සිද්ධාස්ථාන වශයෙන් පැවති ඉඩම්වල අයිතිය නැවත මුල්පදිංචි කරුවන්ට ලබා දෙනවා කියන කොන්දේසිය. මම උත්සාහ කරන්නේ ද්‍රවිඩ ඊළන් රාජ්‍ය ප්‍රකාශ කිරීම සඳහා ආවන පළවෙනි කොන්දේසිය උතුරු නැගෙනහිර සම්ප්‍රදායික ද්‍රවිඩ නිජ භූමි සංකල්පය. ඒ නිසා මේ මිත්‍යාව නීතිමය බවට වළංගු බවට පත් කිරීම සඳහා තමයි මේ එකඟතාවයේ එක්සත් ජාතිපස්සහ ද්‍රවිඩ සන්ධානයේ සිදු කළ තියෙන්නේ. දෙක, ජිනීවා මානව හිමිකම් යෝජනාවෙන් සම්මත කරගත්ත යුදාධිකරණ පිහිටවීමේ ක්‍රියාවලිය තමයි උංගී ඊළං කොන්දේසිය. ඊළං අරමුණු මිසක් මේ එකඟතාවයේ වෙන කිසිවක් ඇත්තේ නැහැ.
මේ වගේ ව්‍යසනයන් කරපු මෙරට විනාශ කරපු මෙරට අගාධයට දාපු මෙරට පළාත් 9කට බෙදලා පූර්ණ බලතල දෙන්න සූදානම් වෙන තැනකට වඩා රටේ සමස්ත ජනතාවගේ බලය අපි පෙන්වන්න ඕන ඒ නිසා සමස්ත ජනතාව සූදානම් මැතිවරණයක් වෙනුවෙන් සටන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයනුත් අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මන්ත්‍රී දුරයේද අභිෝගයට ලක් වී ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන්නේ කෙසේදයි අද පැවති මෙම මාධ්‍ය හමුවේදී ඩිලන් පෙරේරා හා එස්.බි. දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙම මාධ්‍ය හමුවලදී අදහස් පළ කෙරුණා මේ නඩු තීන්දුවෙන්වත් ඊයේ පාර්ලිමේන්තුවේ ඔය සම්මත කරගත්තයි කියනවා ඊනියා යෝජනාවෙන්වත් අගමැතිතුමාගේ ධූරයට හානියක් කරන්න බෑ පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනමතේ විමසන්න බැරි නම් ජනතාවගේ පරම ආධිපත්‍ය පරම ඒ අයිතිය ජනතාව වෙනුවෙන් ඒ ක්‍රියාත්මක කරනවායි කියන ආයතන තුන විසින් විවිධ හේතු මත ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ජනමත විමසුමකින්වත් ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය තමයි මම පෞද්ගලිකව දරන මතය 86 වෙනි වගන්ති යටතේ අපේ ව්‍යවස්ථාවේ ඕනෑම අපේ රටට වැදගත් වූ කාරණයක් සම්බන්ධයෙන් ඍජුව ජනතාවගෙන් ප්‍රශ්න ඇහිීමේ අවස්ථාවක් ජනාධිපතිතුමාට තිබෙන නිසා ඒ අවස්ථාවත් තිබෙන ජනාධිපතිතුමාට පමණයි අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා හැතිමේ ව්‍යාපාරයක යෙදී සිටින අතර එතුමාගේ මන්ත්‍රීකම අභියෝගයට ලක් කරලා තියෙනවා ඒ නඩු නිමිත්ත අරගෙන බලපුවාම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීකම අහෝසි වුණාට වඩා බරපතලයි මේ රාජිත සේනාරත්න ඇමතිතුමා තිබ්බේ යාගේ බිරිඳ දරුවන්ගේ කේකනාගේ නමින් තිබ්බ සමාගමකට සම්බන්ධ වෙලා මෙයා රජයත් එක්ක ගනුදෙනු කරා කියලා මේක එහෙම නෙවෙයි රජයේ බැංකුවල චෙක් එකක් අච්චු ගහන ට්‍රෙෂරි බිල් අච්චු ගහන රජයේ හුඟක් දේවල් කරන ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් කියන එකේ කොටස් 38000 රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට තියෙනවා ඒක එක ආයේ තාම පැහැදිලිව තියෙන දෙයක් ඒ නිසා ඒ අනුව මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කිරීමේ හිමිකම් නැයි කියන තීන්දුව උසාවියෙන් ඉතා පහසුවෙන් ගනී කියලා අපි මගේ පෞද්ගලික විශ්වාසය. තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳවත් අවිනිශ්චිතභාවයක් තියෙන කෙනෙක්ව මම දන්නේ නැහැ මොන මොන ආකාරයේ බලපෑම ආවත් ඇමරිකන් තානාපතිතුමිය ඔළුවෙන් හිටගෙන කිව්වොත් මම දන්නේ නැහැ කොහොමද යම් තනතුරට පත් කරන්න කියලා. මොකද උසාවියේ එතුමාගේ මන්ත්‍රී ධූරය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවද මතුවෙනවා. මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මෙතුමාගේ දේශපාලන දීගය කැඩෙන්නෙම නැහැ. කැඩෙන්නෙම නැහැ, බිඳෙන්නෙත් නැහැ, කැඩෙන්නෙත් නැහැ. ඒක තියනවා මයි. ඉස්සර. තව අවුරුදු 15ක්වත් තියෙන. මේ 15කට කලින් මේක විනාශ වුණොත් ඊළඟ පෙරට මොකද්ද? ඊළඟ පෙර දේශමයි අයින් වෙනවා. පාර්ලිමේන්තු විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පරිශ්‍රයේදී මහජන නියෝජිතයන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කළා. සති කිහිපයක් ඇතුළත මාස කිහිපයක් ගත වෙනකොට රට යථාතත්වයට පත් කළ යුතුව තිබෙනවා. ඒ කාර්යය අපිට ඉටු කරන්න පුළුවන්. මම හිතන්නේ රටේ මතයත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත් මේ ගැන කටයුතු කරලා ඉදිරි වැඩ කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මම හිතනවා දැන්වත් යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ කියලා අපි ඉල්ලා සිටිනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධිකරණයේ මේ හැමදේනම දක්වලා දායකත්වයට දක්වලා මැදිහත් වීමට ජනතා විමුක්ති පෙරමුණ අපේ පාර්ශ්වයෙන් ඉස්තුතිය ප්‍රණාමය උද කරන්න මේක අවස්ථාව බවට පත් කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයද මතුවලා තියෙනවා. ඔවුන්ට අනුව නම් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මැතිවරණ නොපැවැත්වීමයි, මැතිවරණ වලට ජනතාවගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අහිමි කිරීමයි. එසේන අපිට කියන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා කියලා විතරයි. මේ නඩු තීන්දුව අරහා අවත්වන්න තිබ්බ මහමැතිවරණය කල් ගිහිලා තියෙනවා. ඒ අදාළ විශ්‍රාම වැටුප් අහිමි වේ යයි බයෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් අපි ජනතාවට කියන්න ඕනේ ජනතාව ඡන්දයක් නම් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට අපි කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න. ජනතාවගේ අපේක්ෂාව ඡන්දයක් නම් ඒ අපේක්ෂා බංගත්තට පත් වෙන්න එපා. මොකද මේ පක්ෂ කීපෙට මේ පෙස්සම් මේ නඩුවේ පෙස්සම් කාඩු වෙච්ච මේ පක්ෂ ටිකට හැමදේම ඡන්ද වලින් පැනලා ගිහිල්ලා හැංගෙන්න බෑ. කිසියම් මොහොතක ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ කිසිම අවස්ථාවක අපේක්ෂා බංගත්තට පත් වෙන්න එපා.
මෙතර ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවයි. අවිත මාස දෙකක කාල සීමාවක් තිබුණා ඕනම ඡන්ද විසීමක් තියන්න පුළුවන්. පළාත් සභා ඡන්ද විසීම දැනටම පරක්කුයි. 2019 දෙසැම්බර් 9 වෙනිදා කලින් ජනාධිපතිවරණේ තියෙන්න ඕනේ. අපිට සල්ලි තියෙනවා නම් ආරක්ෂක විධි විධාන තියෙනවා නම් විධායක ක්‍රියාත්මක වෙනවා නම් නිලධාරින් එක්ක ඡන්ද තියන්න පුළුවන්. කොහොමඩත් පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනකොට අමාත්‍යවරුන්ට කරන්න පුළුවන් එදිනෙදා වැඩ විතරයි. ඡන්ද විසීමට අමාත්‍යවරුන් සිටීම නොසිටීම 19 වෙනි සංශෝධනයෙන් පස්සේ බලපාන්නේ නැහැ. ඡන්ද විසීම ජනතාවගේ ඡන්ද බලයේ අහිමි වෙලා තියෙන එක සම්බන්ධයෙන් ජනතාවගේ අයිතිය අහිමි සම්බන්ධයෙන් අපට චෝදනා කරනවා දේශපාලන පක්ෂ. ඡන්ද තිබීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසම සභාවට කියලා. රටේ ගැටලු සාමකාමීව විසඳා ගැනීමට සියලු දෙනා එක් විය යුතු බව මහා සංඝයා වහන්සේ පවසනවා. පැවිදි හඬ සංවිධානය නාරහෙන් පිට අභයාරාමයේ පැවැතු මාධ්‍ය සම්මුඛදී මේ බව අවධාරණය කෙරුණා. රටේ ජනතාව පරමාධිපත්‍ය සුසුම් හෙළමින් සිටිනවා. පාර්ලිමේන්තුවක් ගෙන යන්නේ කතානායකතුමාට අවශ්‍ය විදිහට ඔවුන්ගේ ඕනෑපෑකම් ඉටු කරගන්න ගෙනියනවා මිසක් රටේ යහපත පිණිස අද පාර්ලිමේන්තුවක් රැස් වෙන්නේ නැහැ. අපට අවශ්‍යකම තිබෙන්නේ ලේ වැගිරීමකින් තොරව මේ රටේ සාමකාමී තත්ත්වයක් ගොඩනගාගෙන ජාති ආගම් කුල ભેදයකින් තොරව ශ්‍රී ලංකාව තුළ හැම ජන කොටසක්ම සහෝදරත්වයෙන් ඉඳ යන්න නම් අපි ළඟ තිබෙන න්‍යායම් මත සම්ප්‍රදායන් පැත්තකට දාලා අපි ඔක්කොම එක පැත්තකට එකතු වෙලා මේකට ගෙනියන්නට ඕනේ. සම්බන්ධන් මහත්තයලා විපක්ෂ නායකම තියාගෙන අනිත් පැත්තෙන් ඒගොල්ලගේ ඕනෑපාකම් ඉටු කරවා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්මයාම අගමැති කමේ තියාගන්නවා කියන එක මම හිතන්නේ බලවත්ම අසාධාරණයක්. රට ගැන හිතනවා නම් දෙගොල්ලටම සම්බන්ධන් මහත්මලාට ඒ පක්ෂයෙන් UMPත් එක්ක එකට ඉඳගෙන එක කැබිනට් මණ්ඩලයට එකතු වෙලා වැඩ කරනවායි කියලා ප්‍රසිද්ධිය කියන එක. එහෙම නැතිනම් ඔය 117 කතාව බුද්ධිමත් ජනතාව පිළිගන්නට කැමති වෙයි කියලා. දෙවයිනට උතුරෙන් හා ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවට කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟපනවා. පීඩන අවපාතයේ ඉදිරිපැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාද ඉදිරිපැය 24 තුල සුළිකුණ අටක් දක්වාද වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති. මේ අනුව ලබන 16 වෙනිදා තෙක් පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල දෙහිවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින දෙහිවරයන් සහ නාවිකයන් අද මධ්‍යම රාත්‍රියේ වන විට ආරක්ෂිත මුහුදු ප්‍රදේශවලට හෝ ගොඩබිම් වෙත පැමිණිය යුතු බවද අවධාරණය කරනවා. නල්ලතන්නිය වාලමලේ ඉහළ කොටසේ රක්ෂිත කලාපයේ හටගත් ගින්න මැඩ පැවතීමට MI-17 ගුවන් යානා හෙලිකොප්ටර් යානයක සහායද ලබා ගැනුණා. ගින්න හටගත් ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම හේතුවෙන් ගින්න මැඩ පැවතීම අපහසු වුණා. නල්ලතන්නිය ලක්ෂපාන වාලමලේ රක්ෂිත ප්‍රදේශයේ ගින්න හටගත්තේ ඊයේ පස්වරු කාලයේදී. නල්ලතන්නිය පොලිසිය ගින්න පැතිරියාම වැළැක්වීමට කටයුතු කළා. එහෙත් රක්ෂිතයේ ඉහළ කඳුමුදුනේ ගින්න හටගෙන තිබූ ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය ලබා ගැනුණා. ඒ අනුව MI-17 හෙලිකොප්ටර් යානය මෞසා කැලේ ජලාශයේ සිට ජලයේ රැගෙන විත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට පියවර ගත්තා. එම රක්ෂිතයට ඉහළ ප්‍රදේශයේ ශ්‍රීපාද රක්ෂිතය පිහිටා තිබෙන්නේ. කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පවසන්නේ. ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කටුවන බෙංගමු කන්ද ප්‍රදේශයේදී පුත්කලේකු මියාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසීන් පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. එය තුළු පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංකයෙන් දැන්. කටුවන බෙංගමු කන්ද ප්‍රදේශය ආශ්‍රිතව මත්පැන් වැටලීමක් සිදු කිරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කටයුතු කළා. එහිදී පුද්ගලයෙකු මාර්ගයේ අසල මියගොස් සිටි බව පොලිසිය පවසනවා. එම පුද්ගලයා රෝහල්ගත කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ පොලිසියේ පහර දීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි. සිද්ධිය මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් 500කට වැඩි පිරිසක් එක්ව කටුවන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. එහිදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා.
වවුනියාව රාසේන්ද්‍ර කුලම් ගම්මානයට අඩි 8ක් පමණ දිගින් යුත් කිඹුලෙකු පැමිණ තිබෙනවා. කිඹුලා ජලය සොයා පැමිණෙන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පසුව ගම්වාසීන් හා පොලිසිය එක්ව කිඹුලා අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට බාර දීමෙන් අනතුරුව මඩු රක්ෂිතය වෙත මුදා හැරුණා. අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් පැවතුණා. වාහන ගමනාගමනයටද ඉන් බාධා එල්ල වුණා. මීදුම් හේතුවෙන් වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු දල්වාගෙන යන ආකාරයක්ද දක්නට ලැබුණා. කන්තලේ වාන්නැල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මනාලියකු මියගොස් තිබෙනවා. ගෙවත්තක වැටට විදුලිය සම්බන්ධ කිරීමක් හේතුවෙන් මෙසේ අලියා මිය යන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. අදාළ නිවසේ හිමිකාරියද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෙවත්තේ භෝගවලටද වනාලියා හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ගිනියමක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 90ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්තොට හැඩවින්න ප්‍රදේශයේ පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාම යෝජනා බහර ගැනීමේ අවසන් දිනය ලබන 21 වෙනිදා දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 7 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එහි ඡන්දේ හිමි ක්‍රීඩා සමාජ නාමලේඛනය සඳහා විරෝධතා හතරක් මෙවන විට ගොනු කර ඇති බව සඳහන්. එම විරෝධතා සලකා බැලීම සිදු කළ යුත්තේ අභියාචනා කමිටුවක් මගින්. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙවන විට නොසිටීම හේතුවෙන් අභියාචනා කමිටුවක් පත් කර නැහැ. මෙම තත්ත්වයේ සැලකිල්ලටගෙන නාම යෝජනා බහර කරන්න අවසන් දිනේ කල් දමන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රිකට් නිලවරණ කමිටුවෙන් ඉල්ලා තිබෙනවා. නාම යෝජනා බහර කරන අවසන් දිනේ ලබන 17 වෙනිදා බවයි මීට පෙර නිවේදනය කර තිබුණේ. මේ අනුව නාම යෝජනා බහර දීමේ අවසන් දිනය ලබන 21 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 9 වෙනිදාට පෙර පවත්වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා දැනුම් දුන්නා. එසමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk